අපි ක්‍රියාපදයක් කියන්නේ කිරීමක් සිදුවීමක් විඳීමක් හැඟවෙන පද තමයි ක්‍රියාපද කියලා ඉගෙන ගත්තා. ක්‍රියාපද කොටස් දෙකකට බෙදන්න පුළුවන් කිව්වා අවසාන ක්‍රියා සහ අනවසාන ක්‍රියා. එතකොට අපි මේ පාඩමේ මේ විධික්‍රියා සහ ආශිර්වාද කතා කරන්නේ මොන ක්‍රියා ගණයට දාලාද? කොහොමද අපි ඉගෙන ගත්තේ? අවසාන ක්‍රියා ගණයට දාලා නේද වාක්‍ය අවසන් වෙනවා මේ පද මේ ක්‍රියාපදයේ දුවහම මේ හින්දා මේවා අවසාන ක්‍රියා විදිහට තමයි අපි ඉගෙන ගත්තේ. එතකොට විධික්‍රියාවක් කියන්නේ අනකිරීමක් නියෝගයක් ආයාචනාවක් ඉල්ලීමක් සඳහා භාවිතා වන පද විධික්‍රියා කියලා ඉගෙන ගත්තා. මේ විධික්‍රියා අනකිරීමක් නියෝගයක් විදිහට ප්‍රකාශ වෙන්නත් පුළුවන් ඉල්ලීමක් ආයාචනයක් විදිහට විධික්‍රියා තියෙන්නත් පුළුවන් අනකිරීමක් විදිහට කියනු කියව කියව ඉල්ලීමක් සහ ආයාචනයට කියන්න කියනු මෙන. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත පුතේ සිංහල භාෂාවේ විධික්‍රියා නිර්මාණන ආකාර ගණනාවක් තියෙන එකකින් කිහිපයක් ඉගෙන ගත්ත. ක්‍රියාපදයක මුල් ස්වරූපෙම විධික්‍රියාට තේදෙනවා. ක්‍රියාපදයක මුල් ස්වරූපය කියන්නේ දැන් බලනවා නම් බල කරනවා නම් කර මේ බල අස මේව විධික්‍රියාර්ථයක් ප්‍රකාශ වෙනවා. ඊට පස්සේ ක්‍රියාමූලයකට පස්සේ verb සහ ප්‍රත්‍ය එකතු කරනවා. verb ප්‍රත්‍යේ ඉවසව ඊට පස්සේ verb ප්‍රත්‍යේ කරව වගේ විධික්‍රියා සෑදෙනවා. ඊළඟට ඉගෙන ගත්තා no ප්‍රත්‍යෙන් අවසන් වන ක්‍රියා රූප විධික්‍රියාර්ථයෙන් දෙනවා කපනු කියනු සිතනු නේද. ඊළඟට ක්‍රියාමූලයට න්න න්ට න්න ප්‍රත්‍ය එකතු වීමෙන් විධික්‍රියා නිර්මාණය වෙනවා. එන්න එන්ට එන්න කන්න කන්ට කන්ට මේ කණ්ඩ මේව විධික්‍රියා කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට නෝප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියා රූප වලට මැනවි හොඳයි යෙහිකි මනාය යන නිපාත පද එකතු වෙනා විධික්‍රියා නිර්මාණය වෙනවා. උදාහරණ කරනු මැනවි කියනු යෙහිකි නේද. ඒ වගේම ඊළඟට ක්‍රියා මූලයකට හරි පූර්ව ක්‍රියාවකට හරි පිය සහ පියව ප්‍රත්‍ය එකතු වීමෙන් විධික්‍රියා හැදෙනවා. කියා පිය නටා පිය ඒවට නිදසුන් වෙනවා. ඊළඟට ක්‍රියා මූලයට පන් සහ පල්ලා එකතු වෙලා බලාපන් බලාපල්ලා බලයල්ලා නේද. ඒ වගේ මේවා විධික්‍රියා අර්ථය ලබා දෙනවා. එහෙනම් පුතේ අද අපි ඉගෙන ගන්න මාතෘකාව දාන්න අනවසාන ක්‍රියා යටතේ යටතේ ආශිර්වාද ක්‍රියා අවසාන ක්‍රියා යටතේ ආශිර්වාද ක්‍රියා. එතකොට මේ ආශිර්වාද ක්‍රියාවේ දුනහම වාක්‍යයේ ක්‍රියාපදයේ තුලින් අවසානයක් හඟ වෙනවා නේද. ඒ නිසා අපි ඒවා අවසාන ක්‍රියා ගණයට ආඛ්‍යාතයේ ආශිර්වාද ක්‍රියාවක් විදිහට දුනහම වාක්‍ය අවසානයක් ඒ තුලින් පිළිබිඹු වෙනවා. එහෙනම් අපිට අවසාන ක්‍රියා ගණයට ගන්න පුළුවන් මේ ආශිර්වාද ක්‍රියා. දැන් උදාහරණයක් ගත්තාම සුභපන්දිනයක් වේවා කියුවම වේවා කියන එක තමයි වාක්‍ය අවසන් ක්‍රියාව නේද. එහෙනම් මේව අවසාන ක්‍රියා ගණයට අයිති වෙනවා. හරි. ලියුවද? හරි නේද. එහෙනම් අපි පාඩම පටන් ගමු. පුතේ ආශිර්වාද ක්‍රියා. ආශිර්වාද ක්‍රියාවක් කියන්නේ අපි යම් කෙනෙකුට සුභ පෙතුමක් එක් කරනකොට හරි. එහෙම නැත්නම් අසුභ පෙතුමක් එක් කිරීමකදී හරි භාවිත වෙන ක්‍රියාපදවලට අපි කියනවා මේ ආශිර්වාද ක්‍රියා කියලා. ඒක සුභ පැතීම සඳහා තියෙනවා අසුභ පැතීමක්. ඒ කියන්නේ සුභ පැතු නැති අවස්ථාවක කියන්නේ යහපත් චේතනාවෙන් සහ අයහපත් චේතනාවෙන් මේ ආශිර්වාද ක්‍රියා කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සුභ පැතීමක් සහ අසුභ පැතීමක් කියන දෙකේදීම මේ ආශිර්වාද ක්‍රියා යෙදෙනවා. එහෙනම් පුතේ යමෙකුට සුභ හරි අසුභ හරි පැතුමක් ඉක්කිරීමේදී භාවිතා කරන ක්‍රියා විශේෂය අපි හඳුන්වනවා ආශිර්වාද ක්‍රියා කියලා. ආශිර්වාද ක්‍රියාවල විශේෂත්වයක් තියෙනවා. ආශිර්වාද ක්‍රියා යෙදෙන්නේ පුතේ අනතීත කාලයේ. අනතීත කාලය කියන්නේ වර්තමාන සහ අනාගත කාලයේ. අපිට පුළුවන් ද ආශිර්වාද ක්‍රියාවක් කරන්න අතීතෙන්? බෑනේ නේද. එහෙනම් යෙදෙන්නේ වර්තමාන සහ අනාගතෙන් විතරයි. අනතීත කාලයේ විතරයි. ආශිර්වාද ක්‍රියාව මේ පුරුෂ තුනේ යෙදෙනවා. ඒ කියන්නේ උත්තම පුරුෂවලත් යෙදෙනවා, මධ්‍යම පුරුෂවලත් යෙදෙනවා, ප්‍රථම පුරුෂවලත් යෙදෙනවා. ඒක වචන බහුවචන ආශිර්වාද ක්‍රියා තියෙනවා. ඒක වචන ආශිර්වාද ක්‍රියා තියෙනවා, බහුවචන ආශිර්වාද ක්‍රියා තියෙනවා. හරිද? දැන් අපි කියවනේ ආශිර්වාද ක්‍රියා සුභ පැතුම් අර්ථීයදන ආශිර්වාද ක්‍රියා තියෙනවා කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේක බලලා ඉමු.
සෙනුනු පුතේ සුබ උපන්දිනයක් වේවා සුබ නව වසරක් වේවා මේව මොන ගණේටදයිති වෙන්නේ සුබ පැතුමක් නේද සකල සම්පත්තීන් වැජ වේවා දනුද්දර කුමරුනි වැජ වේවා යහපත් ප්‍රාර්ථනාවෙන් කරන සුබ පැතුමක් මනමේ නාට්‍ය දිදිරිවිර සරච්චන්ද්‍ර කියනවා චිරාත් කාලයක් කිහින් වැජ වෙත්වා දරුවනි ඒතකොට වැජ වෙත්වා කියන්නේ සුභ පෙතුම් මාර්ථේ තියෙන ආශිර්වාද ප්‍රියා කැණේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා නේද ගව්වෙන් ගව්ව රැස්මාලා අඩු වේවා එහෙනම් මේවා මොනවද මේවා මේවා වැජ වේවා වැජ වෙත්වා සුභ පෙතුම් මාර්ථේ දෙන ආශිර්වාද ක්‍රියා මොන අර්ථයද පුතේ සුභ පැතුම් මරතේහි යෙදෙන ආශිර්වාද ක්‍රියා විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ අසුභ පැතුම් අයහපත් අයහපත් අසුභ පැතුම් මරතේහි යෙදෙන ආශිර්වාද ක්‍රියාත් අපිට දැක ගන්න පුළුවන්. ඒ මොනවද? සතුරෝ මනසෙත්වා හොරාට මේ කළ දේ ඵල දේවා අයහපත් දේශපාලඥයෝ බංග වෙත්වා නේද? ওই විදිහට අපිට කියන්න පුළුවන් එතකොට මේ බංග වේවා වෙනසෙත්වා ඵල දේවා මේව අසුභ ප්‍රතුම් මාර්ථයේ දෙන ආශිර්වාද ක්‍රියා කියලා අපිට හඳුන්වන්න පුළුවන් එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ ආශිර්වාද ක්‍රියාව සුභ ප්‍රතුම් මාර්ථයේ සහ අසුභ ප්‍රතුම් මාර්ථයේ දෙකීම යෙදෙන්න පුළුවන් හරිද හරි මේ ආශිර්වාද ක්‍රියාව හැදෙන්නේ එහෙම නැත්නම් මේ ආශිර්වාද ක්‍රියාව නිර්මාණය වෙන්නේ මේ ප්‍රකාශන ක්‍රියා රූපයේ අගට වේවා කියන මේ වේවා කියන එකට වා කියන නිපාතය එකතු කරගන්නවා දැන් මේ අපි එකක් ගම්මුකෝ වෙනසෙත්වා කියන වා කියන නිපාතය එකතු වෙලා තියෙනවා එහෙනම් පුතේ එවැනි ආශිර්වාද ක්‍රියා උත්තම මධ්‍යම ප්‍රථම පුරුෂ කියලා කොටස් තුනකට යටතේ අපිට කතා කරන්න පුළුවන් දැන් ප්‍රථම පුරුෂයෙන් අපිට ඒක වචන නම් වෙනසේවා කියලා කියන්න පුළුවන්. බහුවචන නම් වෙනසෙත්වා. නේද? මධ්‍යම පුරුෂ නුඹන සැනසෙහිවා. මධ්‍යම පුරුෂ බහුවචන නුඹලාන නුඹලා සැනසෙහුවා. උත්තම පුරුෂ මම නම් සැනසෙම්මා. උත්තම පුරුෂ බහුවචන නම් සැනසෙමුවා. නේද? එහෙනම් අපිට ආශිර්වාද ක්‍රියාවක් උත්තම මධ්‍යම සහ ප්‍රථම පුරුෂ වශයෙන් වර නගන්න පුළුවන් බෙදන්න පුළුවන් කියලා අපිට මේ තුලින් ඉගෙන ගන්න පුළුවන් හරි එහෙනම් පුතේ මට ඉස්සෙල්ලාම පාඩම් කරලා දෙන්න ආශිර්වාද ක්‍රියාවක් කියන්නේ යමකට සුභ හරි අසුභ පැතුමක් එක්කීමේදී භාවිතාවන ක්‍රියා විශේෂ ආශිර්වාද ක්‍රියා මේ වනතීත කාලේ පුරුෂ තුනේහි ඒක වචන බහුවචන වශයෙන් ඉදෙනවා කියලා පාඩම් කරන්න මෙන්න මේ ටික. හරි හොඳයි පුතේ ඊළඟට මට පාඩම් දෙන්න හැමෝම පාඩම් කරන්න ඕනේ දින වේලාව ඇතුළත. සුභ පැතුම් මාර්ථයේ දින ආශිර්වාද ක්‍රියා වේවා සුභ උපන්දිනයක් වේවා නැත්නම් වැජ වේවා වැජ වෙත්වා ඒ වගේ නිදසුන් දෙක. ඊළඟට අසුභ පැතුම් මාර්ථයේ දින ආශිර්වාද ක්‍රියා වෙනසෙත්වා ඵල දේවා නැත්නම් බංග වේවා කැමැති නිදසුන් දෙක. ඕ පුරුෂත්‍රේහි පුරුෂ තුනේහි කියන්නේ ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ. උත්තම පුරුෂ වලට මම අපි අයිති වෙනවා මධ්‍යම පුරුෂ වලට තෝ තොපි නුඹ නුඹලා ප්‍රථම පුරුෂ වලට ඇය ඕහු ගොවියා ගෙවිලිය එහෙම අයිති වෙනවා කම්පරුවා. එතකොට මධ්‍යම පුරුෂ නම් නුඹ නම් කියන්නේ නුඹලා නම් කියන්නේ මම නම් කියන්නේ අපි නම් හොයන්නේ ප්‍රථම පුරුෂ ඒ උක්තට අනුව ගැලපෙන විදිහට ආඛ්‍යාතය තියන්න ඕනි. ඊළඟට ඔගොල්ලෝ පාඩම් කරන්න ඕනි පුතේ ආශිර්වාද ක්‍රියාව උත්තම මධ්‍යම ප්‍රථම පුරුෂ තුනෙහි යෙදේ. හරිද යෙදෙනවා. උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මට ප්‍රථම පුරුෂ ඒක වචනෙන් සැනසේවා බහුවචන සැනසෙත්වා මධ්‍යම පුරුෂ ඒක වචන සැනසෙහිවා බහුවචන සැනසෙහිවා උත්තම පුරුෂ සැනසෙම්වා මම නම් සැනසෙම්මනේ අපි නම් කොහොමද කියන්නේ සැනසෙමුවා හරි මේ ටික පාඩම් කරලා දෙන්න හරි හොඳයි පුතේ දැන් එහෙනම් ආශිර්වාද ක්‍රියා කියලා ලියලා මේ ඔයගොල්ලෝ පාඩම් කරපු එක ලියලා සුභ පැතුම් මාර්ථයේ යෙදෙන ආශිර්වාද ක්‍රියා කියලා ලියලා වාක්‍යයක් හරි දෙකක් හරි ලියලා ක්‍රියාපදයේ යටින් එක හයිලයිට් කරන්න යටින් ඉරක්
අදින් අසූ පැතුම් අර්ථයේ යෙදෙන ආශිර්වාද ක්‍රියා කියලා ලියලා උදාහරණයක් ලියලා ඒ ක්‍රියාව යටින් ඉරක් ගන්න. ඊළඟට ආශිර්වාද ක්‍රියාවක් උත්තම මධ්‍යම ප්‍රථම යන පුරුෂ තුනෙහි වර නැගින්නේ මෙසේ. එහෙම නැත්නම් මේ ඔක්කොම ලියන්න පුළුවන් නම් හොඳයි මත කීටිනවනේ වා නිපාත එකතු වෙනවා කියලා ලියලා මේ වගුව පිටපත් කරන්න. හරි. ඔය ටික කරනකම් පාඩම් දුන්නේ නැති අයගෙන් මම පාඩම් ගන්න. හරි. එහෙනම් අපි දැන් ඊළඟ එක පටන් ගමු. සම්පූර්ණ නැති අය සම්පූර්ණ කරලා මට නෝට් එක දාන්න. හරි. ඔන්න පුතේ දැන් අපි ඉගෙන ගත්තනේ ආශිර්වාද ක්‍රියා නිර්මාණය වන ආකාරවල් කිහිපයක්. ඔන්න අපිට තවත් විදිහක් පුතේ දීලා තියෙනවා. ඒ තමයි පුතේ ඔන්න මේක හොඳින්ම අවධානින්ම අහගන්න. සමහර අවස්ථාවලදී පුතේ විදික්‍රියා රූපේම ආශිර්වාදාර්ථයේහි යෙදෙනවා. විදික්‍රියා රූපේ මේ කියන්නේ විදික්‍රියාවක් ඒ තුලින් හැඟ වෙනවා. මේක විදික්‍රියාවක් කියලා අපිට තේරෙනවා. ඒ විදික්‍රියා රූපේම ආශිර්වාද ක්‍රියාර්ථයේ යෙදෙනවා. අපි බලමුකෝ ඔන්න බලන්නකෝ. දීන් ගොඩින් ගිනි ජාලා මැවියන්. එතකොට මැවියන් කියන තුල අණ කිරීමක් විධානයක් අපිට හැඟෙනවා. නේද මැවියන්. එතකොට මේ මැවියන් කිව්වත් මෙතන ආශිර්වාදාර්ථයේහි තමයි මේක යෙදලා තියෙන්නේ. දීන් ගොඩින් ගිනි ජාලා මැවෙන්න මැවීවා කියන අදහස මේක ඇතුළත් වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ මැවියන් කියන එක වරින්දි පුතේ ආශිර්වාද ක්‍රියාවක් වෙනවා. සම්මා සම්බුදු වෙන දා නිවන් දකින්න අම්මා දකින් විදික්‍රියා රූපයක් නේද. හැබැයි මෙතන කියන්නේ සම්මා සම්බුදු වෙන දා අම්මා නිවන් දකිවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නේද. එහෙනම් නිවන් දකින් කියන එකෙන් ආශිර්වාද ක්‍රියාවක් අපිට ආශිර්වාද ක්‍රියාවක් විදිහට ගන්න පුළුවන්. පමා වෙලා වැහපන් මෙහි බලාවේ වැහපන් නේද. පන් කියලා යොදලා විදික්‍රියා නිර්මාණය කර ගන්න පුළුවන්. හැබැයි මෙතන පමා වෙලා වහින් මේ වහින්න කියලා මෙතන ආශිර්වාදාර්ථයෙන් තමයි කියන්නේ. නම් වැහපන් ආශිර්වාද ක්‍රියාව. තබන තබන පය නිසා වැටියන් වැටියන් මුතු මණිකා මට හීනෙන් පෙනියන් පෙනියන් වැටියන් මැවියන් දකින් දකින් වැහපන් කියන පද මේ අවස්ථාවේදී ආශිර්වාද අර්ථෙහි තමයි යෙදලා තියෙන්නේ විදික්‍රියා රූප විදිහට යෙදුණත්. හරිද. හරි. ඊළඟ අවස්ථාවක තමයි පුතේ සමහර අවස්ථාවලදී මේ වා කියන ප්‍රත්‍ය නැහැ. අපි දැන් ඉගෙන ගත්තනේ වා ප්‍රත්‍ය එකතු වෙලා ආශිර්වාද ක්‍රියා නිර්මාණය වෙනවා කියලා. මේ වා ප්‍රත්‍ය නැතුව ක්‍රියා මූලයේම ආශිර්වාද ක්‍රියා විදිහට යෙදෙනවා. ඒ කියන්නේ සරදේවා කියලා කියන්නේ නැතුව සරද සරදේවා වා ප්‍රත්‍ය නැහැ. හරිද. සුරවර සැරද විවිසන දෙව් කැලණි පොර. හරිද. මෙතනදී සුරවර කියලා අපි ශක්‍රයටත් කියනවා. නමුත් මෙතන සුරවර කියලා කියන්නේ උතුම් දෙවියන් කියන උතුම් දෙවියා කියන දෙවියන් කියන අදහසින්. ඒතකොට සැරදේවා කියලා නේ සැරද කියලා තියෙන්නේ. එහෙනම් එතකොට වා ප්‍රත්‍ය නැතිවත් ක්‍රියා මූලයේම ආශිර්වාද ක්‍රියාර්ථයේ යෙදෙන අවස්ථා තියෙන උදාහරණ තමයි සැරද කියන එක. හරිද. එහෙනම් පුතේ හොඳට පාඩම් කරගන්න. සුභ ප්‍රාර්ථනයක් වගේම අසුභ ප්‍රාර්ථනයකදී යෙදෙන නිසා මෙම ක්‍රියා අපි හඳුන්වනවා ප්‍රාර්ථනා ක්‍රියා. ඔන්න විභාගයට අහන්න පුළුවන් ආශිර්වාද ක්‍රියා නැතුව ප්‍රාර්ථනා කියලා ක්‍රියා කියලා ප්‍රශ්නේ හදෙන්න පුළුවන්. එතකොට පුතාලා දැනගන්න ඕනේ ආශිර්වාද ක්‍රියාවලටම තමයි ප්‍රමෝද්‍ය මොකද්ද? ආර්ථනා ක්‍රියා කියලා කියන්නේ. හරිද. හරි. එහෙනම් ඩග් ගාලා සමහර අවස්ථාවලදී විදික්‍රියා රූපෙම ආශිර්වාදාර්ථෙහිදී කියලා උදාහරණ දෙකක් කියලා ඒ ආශිර්වාද ක්‍රියාව පාඨ කරගන්න. සමහර අවස්ථාවලදී වා ප්‍රත්‍ය නොමැතිව ක්‍රියා මූලයේම ආශිර්වාද ක්‍රියා යෙදී කියලා මේක ලියාගන්න. මේවා ප්‍රාර්ථනා ක්‍රියා කියලා හඳුන්වනවා කියලා ලියාගන්න. ලියන ගමන් මේ ටික පාඩම් කරගන්න. එතකොට ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ සමහර අවස්ථාවලදී විදික්‍රියා රූපේම ආශිර්වාදාර්ථෙහි යෙදෙනවා. උදාහරණ වැටුනි දීන් ගොඩෙන් ගිනිජාලා මෙවියන්. මෙවියන් තමයි ආශිර්වාදාර්ථේ. හරි. දෙක නිදසුනක් කියවුවහම ඇති. දෙකක් විතර ලියන්න පාඩම් දෙනකොට එකක් දෙන්න. වා ප්‍රත්‍ය නොමැතිව ක්‍රියා මූලයේම ආශිර්වාද ක්‍රියා විදිහට යෙදෙනවා. උදාහරණය සරද. මෙම ආශිර්වාද ක්‍රියා ප්‍රාර්ථනා ක්‍රියා නමින් හඳුන්වනවා. ඔන්න ඔච්චරයි පාඩම් කරගන්න තියෙන්නේ. හරි. හොඳයි. ඔවින්දි ඔව් ඊළඟට පුතේ පාඩම් දුන්නයි ලිඛිත අභ්‍යාස අංක එක කරන්න. ප්‍රශ්නේ ලියලා විදික්‍රියා සහ ආශිර්වාද ක්‍රියා කියලා වග්ගුවක් ඇඳලා කොටස් දෙකකට බෙදලා
මේ ටික දාන්න. විධික්‍රියා සහ ආශිර්වාද ක්‍රියා කියලා කොටස් දෙකකට බෙදලා ඒවා වෙන් කරලා විධික්‍රියාවක් නම් විධික්‍රියාවකටත් ආශිර්වාද ක්‍රියාවක් නම් ආශිර්වාද ක්‍රියාවකටත් වෙන් කරන්න. හරි. කරමු බලන්න ලිඛිත අභ්‍යාසය එක පමණක් කරන්න. ඔව් මේක පිටපත් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්නේ නිවුවා විධික්‍රියා ආශිර්වාද ක්‍රියා කියලා වගවෙන්ද පිළිතුරු ටික දෙපැත්තට වෙන් කරලා දක්වන්න. ඊට පස්සේ හරි නම් හරි දාගත්ත වැඩගිනම් රතු පෑනින් තමයි හදාගන්නේ. ඒ හින්දා රතු පෑනකුත් ළඟට ගන්න. හරි. සෑදේවා. සෑදේවා කියන එක මොන ක්‍රියාවක්ද? ආශිර්වාදාත්මක ක්‍රියාවක්. බල සුඛ නිමිති පෙර මගනකටත් වැඩි බල මොන ක්‍රියාවක්ද? ඕ බල කියන එක එහෙනම් අපිට විධික්‍රියා ගණයට ගන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට සිය සිත්තු නතු කර අස යහළුව වඩන රුති. රුති වඩන්න සිත නතු කර අහන්නලු. නේද? නැ සිත නතු කර. එතකොට මේ නතු කර කියන එක මොන ක්‍රියාවක්ද? ඕ නතු කර කියන එක විධික්‍රියාවක්. දෙවියෝ දෙත්වා ආසිරි සැමදා. දෙත්වා ඕ ආශිර්වාදාත්මක ක්‍රියාවක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. හරි. දෙව් මිහිසුන් විවිසන දෙවිඳුට පවර. පවර කියන්නේ උතුම් මිහිසුන් කියන අග්‍ර මහේශිකාවන් අග මිහිසුන් කියන්නේ දෙව්. එතකොට දෙව් කියන්නේ මොඩේ කියන එක අපිට විධික්‍රියාවකට ගන්න පුළුවන්. හරි. ඊළඟට බලමු ලෙඩින් දුකින් සංහතියම මැරියන්. මැරියන් කියන එක ලෙඩින් දුකින් සංහතියම මැරියන්. මේක මොකක්ද? ඔව්. කොහොම බලන්න මේක ආශිර්වාද ක්‍රියා කියන්නේ අයත් උසන්. ඔව් පුතේ. ඒක හෙදෙන්නේ ආශිර්වාද ක්‍රියාර්ථෙනි විධික්‍රියා රූපේ ප්‍රකාශ වන ආශිර්වාද ක්‍රියා තියෙනවනේ නේද? එහෙනම් මැරියන් කියන එක එතකොට අපි ආශිර්වාද ක්‍රියා විදිහට ගමු. හරි. ජයවර්ධන ජයවර්ධන පුරවර දනු මිතුරු තුමා. එතකොට දනු කියන එක විධික්‍රියාවක්. හරි. බඳු දනදා හිමි කෙමහල් පහය රැඳී. බඳු කියන්නේ ඒකත් විධික්‍රියාවක් විදිහට ගන්න පුළුවන්. වනන්තරේ වන සපුමල් පිපියන්. පිපියන් කියන එක ආශිර්වාද ක්‍රියා විදිහට ගන්න පුළුවන්. ගනු අවසර එනිරිදු සිරිපතුලේ රජතුමාගේ නිරිදුගේ රජතුමාගේ සිරිපතුල් වැඳලා ගන්නලු අවසර. ගනු අවසර එහෙනම් මොකද්ද? ගනු අවසර විධික්‍රියාවක්. හරි. එහෙනම් දැන් අපි බලමු. එහෙනම් පුතේ බල කියන එකයි නතු කර කියන එකයි දෙව් දනු වඳු ගනු අවසර කියන එක මොන ක්‍රියාද? විධික්‍රියා විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට ආශිර්වාද ක්‍රියා විදිහට සෑදේවා දෙත්වා මැඩියන් පිපියන් කියන ඒවා ආශිර්වාද ක්‍රියා විදිහට ගන්න පුළුවන්. අපි මයික් එක මියුට් කරගමු. 10න් 10ම හරිය ඈත උස්සන්න බලන්න. හරි. එහෙනම් ප්‍රමෝද්‍ය කියමම් බලන්න මේක. ඒක වචන බහුවචන වල යෙදෙනවා. හරි. සුබ පැතුම් එකයි අසුබ පැතුම් එකයි කියමු අදීෂා. හරි. හොඳයි පුතේ. එහෙනම් අපි දැන් ඊළඟ අභ්‍යාස කරමු. හරි. බලමු අපිට ඊළඟට මොකක්ද කරන්න තියෙන්නේ කියලා.
ඊළඟට කරන්න තියෙන පුතේ දෙවෙනි ප්‍රශ්නේදී පහත සඳහන් පාඩවල ඇති විධික්‍රියාපද උකුටා ලියන්න. හරිද? මේ පාඩ හොඳින් කියවලා විධික්‍රියාපද ටික විතර උකුටා දක්වන්න තියෙන්නේ. හරි. ඔන්න බලන්නකෝ. දැන් ආරම්භන සොඳින සුප්පා දේවි මනකල් මනකල් කියන්නේ සෙක්කලු නේද? මිහි එනු මැනවි සොඳුර. නුඹ පියාණන් පෙරලා පැමිණි බව කියා සොහොයුරා කෙඳවාගෙන එව යන්ට නොසිතන් මාන කඩකර හිමි සඳුනි සිතට කිසිදු බියක් නොගනු මැනවි මේ මොන නමේ මේ උද්ෘත පාඨ මොන නාට්‍යයේද තියෙන්නේ ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතගේ නොකරන් මා පුතුනි මේ සටන කොතරම් නරයම් මැරුවද මා මැරීම නුඹ සිතන ලෙස පහසු නොවන බව දැනගනු යෙහිකි. අන්න හරි නේද ඉදිරිවීර සනච්චන්ද්‍ර මහතගේ සිංහබාහු නාට්‍ය කොටස් තමයි උකුටා අරගෙන තියෙන්නේ. හරි. විධික්‍රියාපද ටික ලියමු බලන්න. මේ ටික පිටපත් කරන්න අවශ්‍ය නැහැ. විධික්‍රියාපද ටික පමණක් ලියන්න ප්‍රශ්න ලියන්න. පහත සඳහන් පාඨවල ඇති විධික්‍රියාපද උපුටා ලියන්න. රතු පෑනක් ගන්නකෝ ඔන්න හරිනම් විතරයි හරි දාන්නේ. වැරදි ඒවා අපි රතු පෑනෙන් තමයි ලියාගන්නේ. හරිද? දැන් ආරම්භුණු සොදින සුප්පා දේවි මනකල්. විධික්‍රියාපදේ මොකක්ද? ඕ නරඹනු සුදි නරඹනු සොදින කියන එකක් ගන්න පුළුවන් නේද? අපිට මැනවි හිකි ඉගෙන නිපාත පද දාලා විධික්‍රියා නිර්මාණය කරගන්න පුළුවන් කියවනේ මතකද? මතකයිද? නූ ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියාරූප වලට මැනවි හොඳයි ඉහිකි මනාය නේද? නිපාතේදී මේ විධික්‍රියා නිර්මාණය වෙනවා. ඒ හින්දා එතකොට මේක වැරද්දක් නෑ නරඹුණු සොදිනි කියලා දැම්මට නරඹුණු සොදින. ඊළඟට මෙහි එනු මැනවි සොඳුර. මොකද්ද? ඕ එනු මැනවි එනු මැනවි කියන එකත් අවශ්‍යයි. එනු මැනවි නුඹ පියාණන් පෙරලා පැමිණි බව කියා සොහුරා කැඳවාගෙන එව ඕ කැඳවාගෙන එව නේද? කැඳවාගෙන එව එව කියන එක කැඳවාගෙන එව. ඊළඟට යන් මොකද පුතේ? ඔයව කිව්වොත් හරි අරකට ලියා ගමු. පැටලුවක් නැහැ. ඒත් හරි. යන්ට නොසිතන් මා අනකර මා අන කඩ කර. ඔ යන්ට කඩ කර. ඒක ගන්න යන්ට නොසිතන් නේද? යන්ට කියන එකත් වෙනවා නොසිතන්. ඒකත් විධික්‍රියාව නේද? දෙකම ගතේ යන්ට නොසිතන්. දෙකම ලියන්න පුතේ යන්ට නොසිතන්. හිමි සඳුනි සිතට කිසිදු බියක් නොගනු මැනවි. ඕ පුතේ අපිට ගන්න පුළුවන් ගනු මැනවි කියලා. ප්‍රේමවන්ත දරුවනි මා හිඳිනු කන්‍යෝ මා. ඕ හිඳිනු කන්‍යෝ මා. ඒකත් එකම ගන්න පුළුවන්. හිඳිනු කිව්වත් ගැටලුවන්නේ හින්දිනු කන්‍යෝමයි කියන්නේ කන්‍යෝමාගෙන හින්දින්න. එතකොට ඒ අදහසම ජනිත වෙන්න හින්දිනු කන්‍යෝමා කියලා ලියමු. පින් පින වැනි මෑණියනි කියනු නොවලහා. කියනු කියනු යන්න නොසිතන්න මා සොහයුරනි සොහයුරනි දෙම්බර. යන්න නොසිතන්න මාගේ මාලිගාවේ නවාතෙන් පිළියෙල කොට දෙව. ඔ දෙව කියන එක ගමු. දෙව දෙන්න. පිළියෙල කොට දෙන්න. මේ මුළු පෙදෙස අත්හැරදා නුඹලාගේ දරු පවුල් හා දේපනද රැගෙන වෙන රටකට යන්න සැරසෙව්. යන්ට සැරසෙව්. එක ලියා ගන්න. යන්ට සැරසෙව්. යන්න සැරසෙන්න නේද? දැන් නරඹන සොද කියන්නේ නරඹන්න. එන මෙනු කියන්නේ එන්න. කැඳවාගෙන ඉව කියන්නේ කැඳවාගෙන එන්න.
යන්ට නොසිතන්න කියලා නොසිතන්න නේද? නොගණමනෙවි කියන්නේ නොගන්න. හිඳුනු පඤ්ඤෝමා කියන්නේ පඤ්ඤෝමා හිඳින්න. කියනු කියන්නේ කියන්න. යන්ට නොසිතන්න නොසිතන්න. දෙව කියන්නේ දෙන්න. යන්ට සැරසෙව් කියන්නේ යන්ට සැරසෙනු. සැරසෙන්න කියන අදහස. ඊළඟ එක බලමු. නොකරන් මා පුතුනේ මේ සටන. ඔව්. නොකරන් කියන එක. කොතරම් නරයන් මැරුවද මා මැරීම නුඹ සිතන ලෙස පහසු නොවන බව දැනගන්න යෙහිකි. ඔව් දැනගනු යෙහිකි. ගනු යෙහිකි. දැනගනු යෙහිකි කිව්වහම වඩාත් අර්ථය පැහැදිලි වෙන හින්දා එහෙම ලියමු. දැනගනු යෙහිකි. මැරුවද ඒ කියන්නේ පොතරන් නරයන් මැරුවද ඒ කියන්නේ මැරුවත් මැරුවත් මා මැරුවත් මා මරණ එක හිතන තරම් ලීසි නැහැ. එතකොට මෙතනින් ගන්න වෙන්නේ දැනගනු යෙහිකි එක තමයි නිවැරදි වෙන්නේ. හරි. ප්‍රමෝද්ද කියමු බලන්න පිළික්‍රියා ටික දැනගනු යෙහිකි. එතකොට මම අර ඇතුළත් කරගන්න ලිව් කිව්ව ටික දාගමු. එනු කියන එකට එනු මැනවි. එහෙනම් ඒක ලියා ගන්න. හරි. ඊළඟට සුදුසු ආශිර්වාද ක්‍රියාපද යොදා ස්තෙන් පුරවන්න කියනවා. එතකොට ඔබට ඉක්මන් සුවය ලැබේවාද ලැබෙත්වාද වාක්‍යෙත් එක්කම ලියාගෙන ගිහිල්ලා නිවැරදි පිළිතුරට කියන වාක්‍ය අවසාන ක්‍රියාවට යටින් ඉරක් අඳින්න. හරිද? හා. කරමු බලන්න. හරි. අපි දැන් එහෙනම් බලන්න ගමු. හරි. ඔවින්දි පුත්තේ මට පිළිතුරු ලබා දෙන්න පළවෙනි ප්‍රශ්න පහට. මං අහන්නේ වට කියන්න ඔවිලි. හරි. ඔබට ඉක්මන් සුවය ලැබේවා. හරි. නිවැරදි පිළිතුර තමයි ලැබේවා. මම විභාගයෙන් ජය ලබම්වා. හරි. ඔබ මේ සටනින් දිනෙහිවා මධ්‍යම පුරුෂ පත්‍ර මධ්‍යම පුරුෂ මේ උක්තයක් නේ තියෙන්නේ නේද? පත්‍ර මධ්‍යම පුරුෂ එහෙනම් දිනෙහිවා කියලා තමයි අවසන් වෙන්නේ. අපි සුවපත් වෙමුවා. නුඹලා දුකින් නිදෙහුවා. හරි. හොඳයි පුතේ, මට ඊළඟට පිළිතුරු දෙන්න. 6 ඉඳන් 10 දක්වා භාෂිත. දරුවෝ කියන්නේ පුතේ, දරුවෝ කියන්නේ බහුවචන පත්‍රූපදිකක්. දරුවෝ කියන්නේ බහුවචන. එහෙනම් හැසිරේවා කියන්න බෑ. ප්‍රථම පුරුෂයි මේක, දරුවෝ කියන එක බහුවචනයි. එහෙනම් හැසිරෙත්වා කියලා තමයි එන්න ඕනේ. එහෙනම් රතු පෑනෙන් ලියා ගන්න. දරුවෝ යහපතෙහි හැසිරෙත්වා. හරි. ඊළඟට කියන්න බලන්න මිනෝලි. සතුරා සතුරා කියන්නේ පුතේ, මෙතන ඒක වචනයිනේ. ඒ හින්දා මෙත්වා කියලා බහුවචනෙන් තියන්න බැහැ. සතුරා බංග වේවා. ඒකත් රතු පෑනින් ලියා ගන්න. ඕ බංග වේවා. හරි. සිදංගනා මිතුරාට සෙතක්. ඕ මිතුරාට සෙතක් වේවා. සියලු සතුරෝ මිතුරෝ සියලු සතුරෝ මිතුරෝ විත්වා බහුවචනයිනේ නේද? හින්ද විත්වා කියන බහුවචන ආශිර්වාද ක්‍රියාවක් යෙදෙන. හරිද? සතුර ඒක වචන හින්ද බංග වේවා. මෙතන සියලු සතුරෝ මිතුරෝ කියන සතුරෝ කියන්නේ බහුවචනයි. හින්ද විත්වා කියලා දැම්මා. ඊළඟට සිද්ධංගනා සියලු සත්වයෝ අවෛරී අයම මෙත්වා. සියලු සත්වයෝ කියන්නේ බහුවචනයි. එහෙනම් බහුවචන ආශිර්වාද ක්‍රියාවක් දැම්ම මෙත්වා. ඔන්න බලන්න එහෙනම් හැමෝම ඔබට ඉක්මන් සුවය ලැබේවා. මම විභාගයෙන් ජය ලබම්වා. ඔබ මේ සටනින් ගිනෙහිවා. අපි සුවපත් වෙමුවා. නුඹලා දුකින් මිදෙහුවා. දරුවෝ යහපතෙහි හැසිරෙත්වා. සතුරා බංග වේවා. මිතුරාට සිතක් වේවා. සියලු සතුරෝ මිතුරෝ වෙත්වා. සියලු සත්වයෝ අවෛරී අයම වෙත්වා.
හරිද හරි එහෙනම් පුතේ හෝම්වර්ක් ටික දෙන්න තමයි හදන්නේ එහෙනම් අපිට අර කවි පාඩම් කරන එකේ තව අපිට ඉතුරු තියෙනවා එන්නකෝ ඒ පාඩමට අපි දැන් ඒකේ රචකයෝ පාඩම් කරලා ඉවරයි මහගම සීකරගේ කවිය දක්වා පාඩම් කරා හරි එහෙනම් දැන් ජයකොඩි පියතුමාගේ පද්‍ය ලබන සතියේ පාඩම් කරන් එන්න ඕන ඒකයි ඉලපත ඉලපතගෙන ඇයගේ අතුගාන විට කියන කවිය මේ තියෙන මෙන්න මේ කවිය ඉලපතගෙන ඇයගේ අතුගාන විට කියන ජයකොඩි පියතුමාගේ කවියයි ඊළඟට महिंद आम द्रुवांग कव्य तेदल विकुन पै पेरकुन गेमनु वगे ईलंगट रैपियन तेन्नकोन महतगे कव्य पुवा पते पुवा पते हो पुनु पत कडे हो वही तुन पाडंकरं एन हनी दे පාඩම් කරන් එන්න රචකියත් සමග අනිවාර්යයෙන්ම රචකියා පාඩම් තියෙන්න ඕන. හරිද? හරි. එහෙනම් මතකයිනේ තෙදබල විකුම් පෑ පෙරකුම් ගැම්මු වගේ කවියයි පුවක් පතේ කුණුපත් කඩේ හෝ පුවක් පතේ හෝ කුණුපත් කඩේ හෝ කියන රැපියන් තෙන්න පොන් මහතගේ කවියයි ඉලපතගෙන ඇයගේ අතු ගාන විට ජයකොඩි පියතුමාගේ කවියයි මේව සම්පූර්ණ කරන්නේ නැමනේ. හරි. එහෙනම් පුතේ අපි ආශිර්වාද ක්‍රියා විදි ක්‍රියා සහ ආශිර්වාද ක්‍රියා පාඩම ඉවරයි. ඒකේ අවශ්‍ය කරුණු ටික අපි පාඩම් කරගත්තා, අභ්‍යාස කරා. දැන් එහෙනම් අපිට ලබන සතිය අලුත් පාඩමක් තමයි පටන් ගන්න තියෙන්නේ. හරිද? ඊට කලින් එහෙනම් අකුරු පේපර්ස් කට්ටලේ ගන්නකෝ අපි. अकुरे पेपर्स कट्टले अरगन अंक पहा अंक पहा पेपर एक विधि क्रिया आशीर्वाद क्रिया पाठमय प्रायोगिक लेखन अवरुद सिंह पाठमय तमय एक पलविन प्रश्न दहाय करन्न बलन्न පහත වාක්‍යවල ඉස්තැනට සුදුසු ආශිර්වාද ක්‍රියාපදයේ තෝරා යටින් ඉලක්ක අඳින්න. හරිද? ඒ 10 තමයි කරන්න තියෙන්නේ. අද මේ එක දුවට පෙන්නන්නත් මේ ස්ක්‍රීන් එකේ දාගන්න විදිහක් නෑ ඔවින්දි. පුතේ මේ පේපර් කට්ටලේ තමයි අකුර ගන්න ඕනේ. එතකම් මම ඔවින්දිට දෙන්නම්. මෙන්න මේ කවිය මට පාඩම් කරලා දෙන්න ඔවින්දි. පළවෙනි පත්‍රයේ පුතේ පළවෙනි පත්‍රයේ කේන්දම් 10 දක්වා ප්‍රශ්න 10ක් තියෙන්නේ පහත වාක්‍යවල ස්ටැන්ට සුදුසු ආශිර්වාද ක්‍රියාපදයේ තෝරා යටින් ඉලක්ක අඳින්න එක කරමු හරිද පළවෙනි පත්‍රයේ හරි මේ ඔවින්දි පුතේ මට 42 පිටුවේ තියෙනව නේද 42 පිටුව පෙරලා ගන්නකෝ පුතාගේ භාෂාව පුතේ पलाकर मध्यम पुरुष वलट गेक वचन वेज बेवा मेतन तीन पिता वाली वेज बेवा किला वेज बेवा किला हरी हाई पुते नुबला दुखी
ඔව් සෙන්රිගේ පිළිතුර කියමු බලන්න. ඕ නුඹලා දුකින් මිදෙහුවා. හරි මිදෙහුවා. ප්‍රමෝද්‍යා ඔබට ඉක්මන් සුවය ලැබේවා. සියලු ඥාති මිත්‍රාදීහු මේ නිවේදනය පිළිගනිත්වා. අපි තරඟයෙන් දිනමුවා. මු යන්නේ අවසන් වෙන්න ඕනේ. ඔබ මේ සටනේ දිනෙහිවා. ඔබ මේ සටනින් දිනෙහිවා. හරි ඊළඟට මධ්‍යස්ථ විචාරකයේ පහළ වේවා කියන කෙනෙක්. දරුවෝ යහපතෙහි ඔව් හැසිරෙත්වා. ඔබට සැපවත් අනාගතයක් ලැබේවා. ඔබට සැපවත් අනාගතයක් ලැබේවා. හරිද? හරි. ඊළඟට ඔබ විභාගයෙන් ජය ලැබේවා කියලා ගමු. ඔබ විභාගයෙන් ජය ඔබලා තිබ්බනම් අපිට ගණි හුවා කියලා ගන්න පුළුවන්. එතන ඔබ විභාගයෙන් අපි ජය ගන්නවා කියලා දාමු. මේ ටික අපි හරි. ඊළඟට බලමුකෝ අපි ඊළඟට කරන්න තියෙන එක. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දෙවෙනි පේපර් එකේ තියෙනවා අංක 3 ප්‍රශ්නේ. කරන්න බලන්න. විදික්‍රියා යන මොනවාද නිදසුන් සහිතව පෙන්වා දෙන්න. අමතකන්නම් විතරක් පොත බලලා පිළිතුරු ලියන්න පුළුවන්. සිංහල භාෂාවේ විදික්‍රියා නිර්මාණ වන ආකාරවල දෙකක් නිදසුන් සහිතව පැහැදිලි කරන්න. දැන් ඒක පාඩම් යාලට කරන් බලන්න. අංක 5 පේපර් එකේ දෙවැනි පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නේ. ඔව් පුදේ ඔයගලන්ට කලින් ප්‍රශ්නේ ටිකක් ගැටළු සහගතම් නම් මම ආයි ටිකක් එක මතක් කරන්නම්. අපි දැන් අර කර පහත වාක්‍යවල ස්තැන්ඩ සුදුසු ආශිර්වාද ක්‍රියාපදේනි තෝරන්න තිබ්බේ. එතකොට ඔබ නම් යෙහෙන් වැජ බේවා. හරිද? ඔබට සැපවත් අනාගතයක් ලැබේවා. ඔබ කියන එකට ලැබේවා ලැබිත්වා කියලා බහුවචනෙන් ලියන්න බෑ. අපි අපේ පොතේවත් එහෙමනේ කරේ. ඔබ මේ සතනින් දිනෙහිවා කියන්න තිබුණොත් අවසන් වෙන එකක් තිබ්බොත් එහෙම දානවා. ඊළඟට අපි දැම්මා ඊළඟට ඔබට ඉක්මන් සුවය ලැබේවා. එහෙමනේ දැම්මේ. නේ ඊළඟට එහිඳ ඔබට සැපවත් අනාගතයක් ලැබේවා. ඊළඟ ප්‍රශ්නේ තමයි 10. ඔබ විභාගයෙන් ජය ගනීවා. ගණි හුවා කියලා කියන්න බෑ. ගණි කියන්නේ අවසන් වෙන එකක් තිබුණා නම් දාන්න පුළුවන්. හරිද? ඒ නිසා ඔබ විභාගයෙන් ජය ගනීවා කියන එක තමයි කියන්න ඕන. ඒකේ බලන්න 10න් 10ම හරියට උස්සන්න බලන්න. හරි අපි එහෙනම් දැන් බලමු. විදික්‍රියා යන මොනවද දැන් නිදසුන් සහිතව පෙන්වා දෙන්න කියලා කියනවා. එතකොට එහෙනම් යම් අනකිරීමක් නියෝගයක් ආයාචනාවක් ඉල්ලීමක් කිරීම සඳහා යෙදෙන පද විදික්‍රියා කියලා ලියලා තියෙනවා නම් හරි දා ගන්න. ඊට පස්සේ ඒව අනකිරීම අර නියෝගය කියන කොටසකට බෙදලා ඒකට උදාහරණ සපයලා තියෙනුනි. ඉල්ලීම සහ ආයාචනාව කියලා තවත් කොටසකට බෙදලා කියන්න කියනු මැන වගේ මේ වර්ග දෙකක් අපි වගුවක් යන්න පොතේ පිටපත් කරේ. ඒක ලියලා තියෙනුනි එකෙන් දෙකක්වත්. හරිද? හරි. ඊළඟට කියනවා සිංහල භාෂාවේ විදික්‍රියා නිර්මාණ වෙන ආකාර දෙකක්. ඔයාලා පාඩම් කරපු වෙන දෙකක් ලියලා නම් හරි. ක්‍රියා මූලයේම විදික්‍රියාට තේදෙනවා බල නේද? ඒ වගේ ලියලා තියෙන්න ඕනේ. ක්‍රියා මූලයට පස්සේ සහ වූ ප්‍රත්‍ය එකතු වෙනවා. ඒකට වාක්‍යයක් ලියලා විදික්‍රියාට තේ දෙන පදයක් දාලා යටින් ඉරි ගහලා නේද? ඒ විදිහට තියන්න ඕනේ.
එතකොට බලව බලව යන අර්ථයෙන් වාක්‍යයක් නිර්මාණය කරලා ඉරි ගහලා තියන්න. එතකොට හරි. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ කරන්න හතරවෙනි ප්‍රශ්නය. ආශිර්වාද ක්‍රියාවන් උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. ආශිර්වාද ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා ලියලා ආශිර්වාද ක්‍රියාවලට අර සුභ පැතුම් අර්ථේ අසුභ පැතුම් අර්ථේ වට නිදසුන් දක්වන්න. ඊට පස්සේ ආශිර්වාද ක්‍රියාව පුරුෂ තුනිහි වරණගෙන ආකාරයක් පෙන්වා දෙන්න. සෙනසෙනවා කියන පදින් පුරුෂ තුනිහි යොදන්න. හරි අපි එහෙනම් බලමු දැන් කැමරා ඔන් කරගන්නකෝ. ආශිර්වාද ක්‍රියාවන් උදාහරණ දෙමින් පැහැදිලි කරන්න කියන. හරි. ඊළඟට කියනවා ආශිර්වාද ක්‍රියාව පුරුෂ තුනිහි වරණගෙන ආකාරය. සෙනුඩි ප්‍රථම පුරුෂ නම් සෙනසේවා, බහුවචන නම් සෙනසෙත්වා. මධ්‍යම පුරුෂ නම් සෙනසෙහිවා, බහුවචන සෙනසෙහුවා. උත්තම පුරුෂ නම් සෙනසෙම්වා, බහුවචන නම් සෙනසෙමුවා. එදිරිවීර සදාචන්ද්‍ර මහතාගේ. හරිද? හරි. එහෙනම් පුතේ මම නැවතයි හෝම්වර්ක් එක මතක් කරන්නම්. කවි තුනක් දුන්න පාඩම් කරන් එන්න. ජයකොඩ් පියතුමාගේ කවියයි, රැපියල් තෙන්නකෝන්ගේ කවියයි, අනිත් එක මොකද්ද දුන්නේ? මහින්ද හාමුදුරුවන්ගේ කවියයි. හරිද? හරි. මහින්ද හාමුදුරුවන්ගේ කවියයි, ජයකොඩ් පියතුමාගේ කවියයි, රැපියල් තෙන්නකෝන් මහතගේ කවියයි පාඩම් කරන් එන්න. හරිද? ඒ ටික විතරයි. රචනාව ලියපු නැති අය රචනාව ලියලා අනිවාර්යයෙන්ම ගෲප් එකට දාන්න. හරි. එහෙනම් පුතේ ඒක වැඩ ටිකක් කරගෙන අපි ලබන සතිය හම්බෙමු. එහෙනම් හොඳ ළමයි වගේ ගෙදෙට්ට වෙලා පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම එහෙනම් උදසරණයි, ආයුබෝවන්.